මධ්‍යහක් ඔබෙක් වන්නේ මධ්‍යාන ප්‍රධාන ප්‍රෝක්්ති විකාශය සමකින්. මම නජිත් මාතරකේ මුබන් ්‍රා්‍යාවේරකෝන් මුලින් අවධාන යොමුකරම දවසේ ප්‍රධානුවත් සෙරස්ථන වෙත. අග්‍රා මාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂනායක රැස්වීමත්. බලන්ගොඩ අතුරුදන් දරුවාසුයා නවමහෙයුමක්. ඉට මුල්ල විපතට පත් අවත් පිරිසකට වන්දී ප්‍රධානයක් පාකිස්තාාන මහමැතිවරණයෙන් ඉම්ගාන්කාන්ගේ පක්ෂය ඉදිරිෙන් අට්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාකි ප්‍රධනත්වෙන් විශේෂ පක්ෂනායක පැස්වීමක් බෙවන විට පාත්ලිමෙන් තුංකීරණ දී පැවැත්ව වෙන. ල සහහා ැතිවරණය පවැත්තිී ඇතුළු කරුණු කිහිපයක්ක් සම්බන්ධෙන් මෙහිදී සාකච්ඡ වන බවයි වාර්තා වන්නේ. පක්ෂනායකන් මෙන්ම බැතිවරණ කොමිස මේේ නියෝචතයන්ද මෙම සාකච්ඡාවට එක්වසිටින බවයි එම වාර්තාත් තවදුරටත් සඳහන් කරන්නේ ශ්‍රලක්කාව ව්‍යවසායික පාරදසියක් බවට පත්කිරීමේ අරමුණින් හදඳවදන් එෙන්ට පප්‍රස් ශ්‍රී ලංකා වැඩසට හඳ බවෙන විට සාර්ථකව ක්‍රියාත්මකව පවතිනවා. ්‍රම්‍යවරයාගේ සහ බොදල් අමාත්‍යවරයාගේ ්‍රධහනත්වෙන් නිකවැට ප්‍රේශයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන ල ස් ිකට හදන්වාද ලබ. ො පරිමාණ වවසායකෙන් බලගැන්වීම එන්ටප්‍රයිස් වේ ලංකා නයි යෝජන ක්‍රමය ගල්ල දිස්ත්‍රිකේට හඳන්වාදීම සිදදු කරනේ පාලිමිතුමන්ත්‍රී විජ්‍ය පාල හෙටිය රච්චි මතගේ ප්‍රධණත්වය. ගල්න්න මහජන බැංකු කාරයාලයේදී මෙම වැරසට හන ආරම්භ කෙරනේ ව්‍යවසයකීන් හතර දෙනකොට මන්ත්‍රීවරයා අතින් සංකේතාත්මකව නය මුදල් ප්‍රධානය කරමිනයි. රට අනාගත්ත දේශය වසායකින්ගේ අනාගතය ශක්තිමත් කරනවාගේ. දේසි ගෝලිය. යසායකින් බවට පත් කරන්න ලංකායි පහනක්නේ ජාත්‍යන්තයට යන්න පුළුවන් ශක්තියක් ලබාදමින්. ඒවගේම තරුණ විවසායකන්ට සුනිසාලය මහින්ද්‍ර වටිනාකමක් ලබා දෙන්න මේරටේ වෙච්ච ඉතාමත් දැවන්ත නව යෝජනා ක්‍රමය ඇතිට අපි එන්ඩ ප්‍රයිස් විල් ලංකාහදන්නට. එඩ ප්‍රයිස් ්‍ර ලංකා කල්ුතුර දිිස්ට්‍රික් වැසට න ප්‍රගතිය නිරක්ෂණය කිරීමට පාලිමින්තු මන්තී ලක්ෂුවෙන් විජේමාන මහතා රාජ්‍ය බැංකුවල සංචායක නිරත වනා. කලුතර ලංකා බැංකුවට සහ මහජන බැංකුවටගේ මන්ත්‍රීවරයා එම බැංකුවල නාය කවුලු නිරීක්ෂණය කළා. බැංකූ කළමනාකරුවන් සමඟ එහි ප්‍රගතියද සාකච්ඡාකිරීමටයි මන්ත්‍රීවරයා කටයුත්තු කළේ. පුත්කලයන් එකුලොස් දෙනකුූ අතුරුතන් කරවීමේ සිද්ධියට අදාලව රක්ෂිත බධනාකාරකතව සිටින නවිත හමුදා හිටපු බුද්්‍යංක්ෂ සැවලුන් දෙදනා වන කස්තුරක ගාමිනි සහ තුෂාර මෙන්්ඩිසියන අයල් ේමස තිස්සෙක්මනිතාදක්වාත් තවදුරටත් රක්ෂිත බන්ධනාකාරගත කෙරුණා. ඒ කොටු මහෙස්ට්‍රාත්් ලංකාජායරත්න මෙනවිය හමුුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදයේ. සිද්ධහ සම්බන්ධයෙන් විවර්ශණන සිදුකොට ප්‍රගතිය ලබනතිස්සෙක් කනදා අධිකරනයට වාර්තාකන ලෙස මහස්්‍රාත්වරිය රහස් පොලසියට ඩිය ග කලා දෙදහස් අට වසරේ අගෝස්තු මස අට වනදාසිට සැපතැම්බර් දහත් වනදා දක්වා කාලය තුළදී. පුද්ගලින් එකොළොස් දෙනකු අතුරදන් කරීමට අදාලවයි සැකරුවන් අතරකට ගෙන ඇතේ. මේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශයක, කොමදවරු DKP දසනායක ඇතුළු සැකරුවන් පිරිසක් ඇපමත මුදා හැරතිබෙනවා. පවල් පදහසකට අධික සංඛ්‍යාවකට සෙත සැලසිෙන නවපාලමක්, ඒයේ ජනතතා අයිතයත පත් කරුණා. සබග රටවට සංවර්ධන ොරතුර සංවර්ධන පොවත් විශේෂාන්ගේ. රොක් පටිල ගොඩේ හන පාලම ඉදිකිරීම සදහ රුපියල් ලක්‍ෂ තුන් සය හතලස් තුලක් පමණ වැයිකරුති බිෙනවා. දකුණ සහ සබර ගමූයා කකිරෙන ගොඩේ හේන පැරණිපාලම වෙනුවට නවපාලම විරුතකිරුණේ අමාත්‍ය සසාගල රත්නායක මහතාගේ ප්‍රධහනත්වෙන්. අමාත්‍යවරයාා ප්‍රදශවාසියන්ගේ ගැටලු සාකච්ඡා රීම ද කටයුතුලලා කම්මරු පිටිය එක්සත් ජාතික වක්ෂංවිදාායක රචි මුලසිහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටිය. මෙනි පාල කීපයක්ම දෙනයාය හක්මන ආසන දෙකට පි ලවල්ල. පාලං විසිදකා සම්පූර්ණෙන් දෙනයි ආසනය තුළ විතරා ති මේ වැඩ කටයුතු කරගෙන අද්දි ගම්බල ජනතාවගේ ජීවන මට්ටම ඉහ පහසුව ඇති වෙනවා මේ වගේ අපි ක්‍රම ක්‍රමය ගම්මාන දියුණු කරගනයනවා මති එඒට සමගාමීව ආර්ථකය අද දියුණු වන්න ්‍ර ලංකා ජතිතක ෝහලේ අපස්මාරඒකේ මධ්‍යම වන්ද කරන සැපියුම් ඒකේ, ්‍යියෝච මාත්‍ය ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධහනත්වෙන් විය ෘතකරඩා මේ සඳහා වැයකර ඇති මුදල රපල් කෝටි විසක් පමණ වනවා ලෝකේ භහවිතවන නවනතම තාක්ෂණ උපකරනවලින් සමන්විතවයි මේ ඉදිකර ඇත්ති. ගම්පහා දිස්ට්‍රික්කේ ක්ෂහයක ජනතාවගේ පානිය ජල අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉදිවන අත්තන ගල්ල ජලව්‍යපෘතියේ වැඩල් සාර්ථකව සිදුකරමින් පවතිනවා මේ සඳහා ෑකරන මුදල රුපියල්මිලියන තිස්තුන් දහසකට අධිකයි. දෙදහස් විස්ස වනවිට මෙහි වැඩ අවසන්කිරීමට නීමිතයි මෙම ව්‍යපෘතිය තුළෙන් ගම්පහ දිස්ට්‍රික්කේ සියලු ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ වනවා අත්තන ගලුවයේ ශාකාවක් වන බස්නා ගොඩ ඔය හරස්කර ජලාශයක්ක්ත ඉදිකිරෙනවා. ජල පිරිපහදුවහා පොම්පාගාரியද ඉදිකරමින් පවතිනවා. නයිවල පස්යාල රන්පකුණ ගම බැලුම් මහර සහ මිනිුවම් ගොඩාන ප්‍රදේශවලද ජල ටැන්කි ඉදිකරෙනවා. දෛනික ජල දහරිතාව ගණ අඩි පන සතර දහසකින් යුක්තවයි හරස්නාගල ජල පිරිපහදුව එදි කරෙන්නේ. අත්තන ගල්ල සංවර්ධන කමිටුවේ සම සභහපති පත් සභහමන්ත්‍රී චන්ද්‍ර සෝම සරනලාල් මහතාගේ මූලික්ත්තුවෙන්ඩියත් නත අනියෝජචතෙන් පිරිසක් මෙම ව්‍යාපෘතිය නිරක්ෂණය කළා. දැනට යල පිරිපහදේ ඉදිකිරීම් කටයතු කරෙනවා ජලාස ඉදිකිරීම සඳහා වාරිමාර්ග පාර්මෙන්තු අවශ්‍ය. කටය සකස් කරලා කොතරාත් ප්‍රධානය මේ වසර සපතබරල වගේ කරන්න බලාපොරත්යෙනවා ග්‍රාම සේක වසං හාරසිය හතලිස් න මේක ජනතාවට ජල ලබාදීමතයි මේ ්‍යපතියේ මූලි කරුණ බවට පත් වෙලා යෙන්නේෙ දෙදදාශස්ව වයනකොට මේ ව්‍යාෘතිය මින් ප්‍රතිලාබ ජනතාව ලබලදින් අපි කටයුතු කරනවා කිම ගැටලක් නහ අපේ රජන දනු තිල්ලන්නේ පුළුවන් තරන් එක්මනින් මේක පටන් අරගෙන මේ යන ගමනතා පුළුවන් තරන් අපි ක්‍රියාශීලිව මේක අපි කරන්න පුළුවන්න්න එකතම ප වත්තමාන දකි ලොකුම් සිහි. මෙ අතර තිහකොඩ පහල විටියල මාර්ගය මේ වන විට සංහර්ධනය කෙරවින් පවතිනවා. ඊට වෑකරන මුදල රුපියල් ිලියන හතලිස්නවයා කිිලෝමීට තුළට ආසන්න දුරකින් සමන්විත මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් ප්‍රදේශයේ විශාල පිරිසකට සෙත සැලසෙනවා. ඉස්සරම ට ල් ගඩ කලාාහ වාහයක් ෙදට මෙන්ද පුලන් පර සංවර්ධන තින ගොඩම් රටරත්වරක් කොලතින අපටත් ගම ඉදන්නුත් මාගට්ට කලතින ොඩක් වටනොම හදපු සංවර්ධන පා. ඉස්සර ැිවැටි ම ස්කෝලගේ ලිට පාරක් හදපුයකට ජනාධිපත්තුමාටත් හ හැම කෙනෙකුටම ස්තූතිවන්ත වෙනවා. බලන්ගොඩ සමනලවත්ත ප්‍රදේශී අතුරුදන්පූ දරුවා සම්බන්ධයෙන් පොලිස්ාන හතරක් ඒකා අබද්ධව විමර්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. බලගොඩ සමනලවත්ත ප්‍රදේශයේ ගන කලෑවකයි මෙම දසහැවරිදි දරවා අතුරු දන්නූයේ. දර්සවීම සඳහා කැලේට ගිය සියපාසෙවීමට දරුවා ගොස් ඇති අතර පසුව දරවා පිළිබඳ ොර තුරක් වාර්තාාව වූයේ නැහැ. ආරක්ෂකාංශ පොලිසිය හා ගම්වාසින් ඒ අබද්ධව දරුවා සෙවීම සඳහා මෙහියුම් සිදු කළද මෙතෙක් ඔහු සොයා කැනීමට හැකි වනේ නැහ. පල දෙකිල්මල්ලානා? හැමදාම උදේ නවා අයයට ළමය හොයන කැල යනවා ඒ කිසිීමදයක් හයන බැරිවුණයි. අද දිනේ ද සහරවිලාට ච්දේ තවරටක් සිද පු වන ම කාණක ඉල්ලා සිටින්නේ මත් මේ මෙහහිම දිික නවත්න්නතු මේ දරවාගෙන තොරතුරක් ස්වාගන්නකම්ම ඔවුන්ගේ ඒ කාර්ය සහයෝග අපට ලබාදන්න කියලා තමයි ඉල් හ යන තිේලා රක්මනක හන්නයි යවකහ එල දෙන්න. මේ අවුරුධයයි ශිෂ්්‍යතලියනන්නම ලිකනෙකින්ද ඒ අව හේල දෙන්නකො යටට ශීෂාත්තෙල්ල යන නැතිවේ නැතිවුණන්. මේතොට මුල්ල කොනු කන්ද නායාම හෙතුවෙන් විපතට පත් පවල් සඳහා වදි ලබාදීමේ තවත් අධරක් ක්‍රත්මක කරුණා. නාෑමෙන් විපතරපත් පවුල් සඳහා නිවාස ලබාදීම මේ වන විට සිදු කරති වෙනවා. ඉඩම් වෙනුවෙන් හිමිවිය ීතු වන්දි ලබාදීම පාර්ඩිමේන්තුමාන්ත්‍රී එස්ම් රිකාරර් මහතාගේ ප්‍රදහනත්වෙන් සිදු කරුණා. පවල් හැටේ එකක් වෙනුවෙන් මෙහිදී වන්දි පිරිනමුණා. මෙ නිවාස වන්දිී අගමත්තුමාගේ ජතිපත්තුමා ොනන්තු ති පනැත්තමචරික්මට හම්බේෙන්නෑ. ඒවගේම ජනාාධිපත්තුමාට මේගේ තවඉතුරු වැඩකොට සක්තියනවා. ඒතවයි මේ පත්කරපු ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව අතිකරුණේ දිිදිරිපත් කරලා ඒ වැරදිකරුවන් නැතිම් නම්කරපු දෙන්නෙක්කන්නවා. ඒවගේම ආයතර පහත්තියනවා. ඒ වැරදිකරුවන් වෙච්චාය හිරේ වනකං මේ ජිවර වෙන්න. එනිසා කවධාර මේ කුණුකන්දේ විපතරපත් ජනතාගගේ පෞවල්වෙල්ල සාමාජිගන්ට. ඒ පිඳව එකක් සතුට ගඳුල් බිඳදුවක්හරි රන්න පුළුවන් වෙන්නේ මේකටවාදග වයුත්තුව ඉල්ගේ දවසර පමණයි.. අනුරාධපුර කැකිෙරාව ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසද බලමන්ඩල රැසවීම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රදහනත්වෙන් පැවැත්වන. ශ්‍රීලංකා නිදහස් පක්ෂ සමාජිකන් විශාල පිරිසක් මීට එක්ව සිටියා.මේ අදහස් තැක්වූ අමත්‍යවරයා. මත් ගාන පොන්ස ගනකට. ම ල්ල කෞදතු කිය තාසම ල්ලුව කෞදකි කියලා ගොත් ම ි ොන්චක විජය ක පට රප මල පේ නෙද. සමහර නලෝදැක්කහම නලෝද කියලත් තිදෙනවා. එමගේතා නිලියෝඉන්නවා ක්‍රීඩ කියෝඉන්නවා මේවගේ අප ආර්තනය කරන නාස කරන කට ඉන්නවා. දේස පාලගත් තිඉන්න. කනුෝජයි සුරේ මාත්‍යව ගෙතරයගුව එක්සත් ජාතික පක්ෂික්ෝ පබා පාර්ධමෙන්්‍රවා අවා. දවස යිට ගේ ජනප්‍රීමට නාට්‍ය ච්ච පබා නාටේ අපි හමෝම කැමතිවෙච්ච පාදා පාර්ලිෙන්තුවා. එතොට දැ පහුගේ බදිිවර්ය ොතුනේ. අර පා පාර්ලිමෙන්න්දතු කියල්ලා කරුජා තුුර මමාත්තා ෙදරගියාවගේ වැඩක් වනේ බැලුව මොනෝවනති මේ මනුෂ්‍යයා දන්නකෙද මනුෂ්‍යයනේ ගමේ කාණට වඩ හෝම හොඳයි කියලා කැවුවා. එහෙම සපාජක්න මේක උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සේවේ විග්නෂශවර මහදා ශ්‍රෂ්ඨාධකරණය හමුසේ ගොුළ අභ්‍යාචන පෙත්සම, සැපතම්බර් පස් වනදා සනකා බැලීමට දින නියම කෙරුණා. උතුරු පලාත් සභවේ ධදිවර හා ප්‍රාහන අමා්‍යවරයාලෙස කටේතු කළ B දැනි්වරන් මහතා එම තනතුරෙහි අකන්දව කටයතු කිරීම බලාත්මකරවිද ලබාදුන් අभ්‍යාජනාධි කරන දියෝක අභියෝකට ලක් කරමිනුයි බේ කොුණු කෙරുടെ. දෙනි්වරන් හතා එම තනතුරෙන් ඉවත් කිරීමට, ஒතුරු පලාත් ප්‍රධාන අමාතිවරයාගත් තීරණය ක්‍රියාත්ම කිරීමම වලක්वाලමින් අभ්‍යාජනාධිකරණය වීට පෙර අතුරු තහනම් නියෝගයක්ख්‍රනි කුත් කලා. විදෙ තව ටින ෙරට ශ්‍රමකන්කින් හයිසිය දෙනකුට වැඩි පිරිසක් වසරකට මියන පව විදශ් කටයුතු රාජ්්‍ය අමත්‍ය ව සංකසේන නායික මහතා පවසනවාා. ලංකාවට වැඩියම විදේශ විනිමයන්නේ අපේ විදේශ ශ්‍රමිකයන්ගේ. ඒත් අපේ අහිංසකම ගංවල දුප පවුවලින් වැඩිපුර ගයාය ගිල්ල වැඩ කරන්නේ ඒ අය දන්නේනෑ මොනහරි ප්‍රශ්නයක් යගේ ඥාතියකට. පිටරට උනහම ඒකට මුහරි පිළියමක් යොධන්නේ කොහොමද කියවත් යට අවබෝධයක්මේ. ඉතින් අපි හිතුවා අපේ අමාත්‍යන්සය හරහා ජංගම සේවයක් කල්ලා සියලුම විදේශ ගත වූන් ඉන්න පවුල්වලට දැනුවත් කිරීමක් කරන්නන් කියලා මේ මේ ප්‍රශ්නවලද ඒවට මේ මේ විසඳම් ලබාගණ්ඩ පුළුවන් අපේ අමාත්‍යන්සේ හරා කියලා විශාල ්‍රමිකයන් ගානක් විදේශ ගතවෙලා ඉන්න හින්දා වසරකට හය සියකට වඩා නැතිවෙන්වා විදේශ රටව වැඩිපුටම මේ දැනුවත් කිරීම ඉතාමත්ව වැද ගත්ත නමු මේ වගේ විදේශ ගත වෙන්න බොහො දුපත් අසරන මිනිස්ස තුර පලත්තදහ අත්‍ය සේවී වික්නිි්වරන් බාතා ශ්‍රේෂ්ඨාධිරණය හමුුවේ කොළු කළ අභ්‍යාචන පෙත්සම සැප්තැබර පස්වනිතා සල කපැලීමට දින නියම කෙරුණා අර්මාන්ත මණ්ඩල සම්මේලනය විසිතුංගුණ වරට සංවිධහන කළ ්‍යවසායකත්ව සම්මාන උලෙල කොළඹදී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙසෙකුුණේ අමාත්‍ය දායා ගමගේ මහතායි. මෙරට ව්‍යවසායිකීන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව සම්මාන උලේල සංවිධහන කෙරෙනවා. කර්මාන්ත මාණ්ටලයේ සභහපති රුවන් ඉදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්සාාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්කෝ අමාතේ දයාගමගේ මහතා මම්බලපපුරොත්තුව නො. ඇල්පිටයේ ඒවගේම මාතලේ අම්පාර ගුවන එකලාපතුන අගෂතුමාසිලෙනකොට පටන් අරග. මත්්‍ය අධිකලාප දහයක්. ස්්කමාන්ති ැ ැදුවත්තේම ස්ශ්කරමාන්ත සම්පූර්යම විනාශ වෙලා අද ම මේ ව්‍යාපාරිකයන්ට සැලස්මක්හදන ඔවුන්ට උදව් කරලලා ම ලාපුරොත්තුව වනෝ ොලර් මිලියන තුංශයක අපට එනාදායමක් ගන්න තමවුරුදදු දෙේකහමාරක්තු නම් කරකට යාද ජාතික වනෝද්‍යානය නැරබීමට එන සංචාරකයන්ගේ සංඛ්‍යාවූ සැලකිරතු ලෙස ඉහල ගොස්තිබෙනවා දෙදහ අට වසරේදීතුිය හැට අටක් වූ එම සංख්‍යාව, දෙදහස් පහළව වසර වන විට, පනස් හර ලක්ෂ හ දක්වා වර්ධනයව ඇති බයි, ග්‍ර ති්‍ය කාර යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්ඩාලිය සඳහන් කරන්නේ. යාල වනෝද්‍යානයේ ආරක්ෂාකිරීමේ කාර්ය සැලසුම් පිළිබඳ ප්‍රගති වාර්තාව නිකුත් කරමින් එම කාරයාලය මේ බව සඳහන් කරනවා. ජාතන්තර කේරතියට පත් යාල වනෝද්‍යානය වසර පුාම දෙස්විදෙස් සංචාරකයන්ගේ ආකර්ශෂණය දිනාගෙන තිබෙනවා. ඊටම ආවේනික දිවි විශේෂය නරඹන්න්නන්ගේ ප්‍රධහනතම ආකර්ශණය දිනාගත් සත්ව විශේෂයයි. දිනකට වාහන දෙසය පණහකට ආසන්ද සංඛ්‍යාවක් වනෝද්‍යානය තුළට ඇතුළ වනවා. ම සං්‍යාව නිවාඩු දිනවලදී හත්සියකට අධිකබවයි ප්‍රතිපාත්ති සංවර්ධන කාර්ුයාලය පවසන්නේ වනෝද්‍යානයේ සංචාරක අදැකීම් ඉහන නංවාගැනීමේ කාර්ය සැසුමක්ති ක්‍රියත්මකයි. රේකු තපාර්තමෙන්තු චයි විදත්ව සංස්කෘතිකහා ජාතික ඔරුමයන් ආරක්ෂණ අංශය පිහිටුවා වසර විසි පහක් සපිරෙනවා එවෙන් වෙන් සැමරම් උත්සයක් රේක ලස්ානදී පැවැපනා. රටට අහිමිවීමට කිය ඉදිරි පරම්පරාාවසද හා ආරක්ෂා කළයුතු බොහෝ ජාතික සම්පත්තු රැකගැනීම ජෛව විවිධත්ව ඒකකේ කාරුව වනවා. එ අනුව නීති විරෝතිී ලෙස මෙටින් රැගෙනයාමට උත්සහ දැරූ මෙරටට ආවනිිකක්ෂාක සත්ව කොටස් මෙම ඒක කිය මගින් ආරක්ෂාකිරෙනවා. ඒවා දරුවන්ගේ අධ්‍යන කටයුතු වෙනුවෙන් යෙද වෙන බවයි මෙහිදී අදහස් තැකූ රේගු මාධි ප්‍රකාශක සුනිල් ජයරත්ත මහතා ප්‍රකාශව කළේ. So high, else, ం స క క శలంకా జ ంతకర అత ం డ టి మ ాత ర ంබం రట గగ ం ගේ రోజని සధా ්‍රධాన క न తరలో විन जीత क्ం ස බోడ మసराక නිर्ధారం ట కర ట ස త බදීම හැකි పమයි. ජති අතර සංහිදියාව වර්ධනය කිරීමේ වැඩසටහනක් උතුර වැද පලත් සභාශ්‍ර වන ගරයතයේ පැවත් වන. තුර මද හ නග ර ප ාත සංකෘති හමර වැසහනක් ිහිද සන් ධහන කරතිබන නගනිර පලා ේ පත්ව සංස්කෘතික ට හනට තුර ද පලාා හදරිස් නක සංස්ෘතික ඩයම මල්ල ැඳගෙන නෑගම් යාම හිදීසිතුුණ. නැගනීර පලාාතින් පැමණ සංකෘතික ඩායම හසරෙන් පිළිගෙන සංගහකොට සුවහතාව ර් නක ගැීමට යතු කරනා. මාධ්‍යවේදයකු මෙන්ම ගත්කතුවරෙකු වන පියතිස්ස පාදුක්කගේ මහතා අබහා ප්‍රාප්ත වුණ. ඒ මහතා අබහ ප්‍රාප්ත වන විත හැත්තැ පස්ුවන වීහි පසුබුණා. ආහසිංගිය කිරි ඉබ්බා සුදුකුමාරි, රාජකුමාර හොඳ ලකි යන ග්‍රන්ථ සඳහා සම්මානද ලබාතිබෙනවා. අයිතිහාසික දෙබුණගළ විහාරවංශය එමහතා රචනා කර ඇති අතර ඒ එලි දැක්වීම පසු කිය පොසුම් පොහෙ දිනේීති සිදු කරුණ. අභ ප්‍රාප් පියතිස්සපාදදුකගේ මහතාකේ දේහි පිළිබඳ අවසන් කටයතු ඉංකිරිීති හෙට සිදුකිරීමට වීමිතයි. චපානයේ සේමාවාසික රැකයා සඳහා පිටත්වන පුහුණු ලාබී දස දෙනකු සහහා ගෝන් ටිකට් පත් පිරි නැවීම සිදු වනා. ඒ විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම්හා විේශ රැකියයා අමාත්‍යය හරී ප්‍රාදු මහතාගේ ප්‍රධානක්ත්වයෙන්. ජපානයේ පුහළුව සඳහ පිටත්වයන දෙවන කණ්ඩයිම මෙයයි. මෙම පොහුණු ලබීන් සඳහා මාස හතරක කාලයක් රත්මපුර පුහුණු මධ්‍යස්ථනයේ දී දේවාසික පුහුණුවෙ ලබාතුන්නා. චපන් භෂාාව ජපන් සිරිත් විරිත්මෙන්බ සංස්කෘතිය පිළිබඳ මෙහිදී දැනුවත් කරෙනවාා. දැන් පරෝටිකගේපයක්ක් හෙතතියන් පලාපොරොත්තුවන්. ජාතික විද්‍යාපදනම් සම්මාන උලෙල අමාත්‍ය ආචාර් සරත් අමනුකම මහතාගේ ප්‍රධහනක්වීෙන් පැවැත්වනා. විද්‍යාපදනම අධ්‍යයක්ක්ෂ ජෙන්ටරාල් ආචරය ආනන්ද ජයිවර්තුන මහතා ඇතුළු පිරිසක් බිම්ම අවස්ථාවටේ කුුණා රාජ පරිපාලන හා කලඹනා කරන සහ නීතිය හා සාමයපිබන්ධමාත්‍යංශ සූර්රි බල සංක්‍රාමේයට එක්වීම අමත්‍ය රජත් මධතුම පන්ඩාර මහතාගේ ප්‍රධහනත්වෙන් සිදුකරුණා. රුපියල් ිලියන විසිද දෙදක් වෑකරමින් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ඉදිකළ සූර පැනල මගින් කිලෝෝ එකේ හැට පහක විදුලි බල සැපයුමක් ලබාගත හැකි. නර්ම ිස්්‍රික්ක සංචාර්ක කලාපයක් ලෙස සංවර්ධනයකිරෙනවා ඒ පිළිවද විශේෂ වැඩහළුවක් අමාත්‍යය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්ව වනාා. එම දිස්ට්‍රකේට් අයත් පුරාවිද්‍යාස්ථාන ඇතුළ, තෝර ගත් ප්‍රදේශවල සංචාරක කර්මාත්‍යය ප්‍රවර්ධනයකිරීම මේයට තේසිදුකිරෙනවා. මානව සපත් සංවර්ධන කිරීම ශ්‍රී ංකා ජාතික සභාව ලබන වසර සදහ සකස්කළ අය පිළිබඳ සමුළුවක් ශ්‍රී ලංකා වරලත් ගනකාධකාරිවරුන්ගේ ආයතනයේදී පැවැත්වනා. මේ පිබඳ මාධ්‍ය දනවත්කිරීමේ හුවක් ජාතික සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය චන්ද්‍රා ඇමූල්දනී මහතාගේ ප්‍රධානත්වෙන් පැවැත්වුණ. හදදිනික් සමග තවත් කෙනෙක් චිත්‍රප්‍රදශනය ලබන තිෙසෙක් වනදා දක්වාල් ලයිනල්වෙෙන්් කලා ගාරයදී පැත්වෙනවා. විභවි කලා ආයතනයයි මේසංග දහන කරන්නේ. ුමාරතුංග බනිදස සමහතාගේ එක සයතිස් එක්වන ජන්මතිනැමරුම සහ අනුස් මරණ ශිෂත්තු ප්‍රධානය බස්නාහිර පළත් සෞන්දර නිකේතනයදී පැවැත්තුනා. සාමාන්‍ය පෙළ විවාහගේ සිංහ ලභාෂාව සහ සාහිත්‍යය විශයට වැඩිම ලකුණු ලබාගත් සිසු සිසවියන් අටදිනකුට ශිෂත්තු ලබාදීම ිහිදී සිදුකරුණා. එම විශෂ සඳහා දිවනෙන්ම වැඩම ලකුණ හිමිරත් කොළම්ඹ මියසිස් විද්‍යාලේ සෙනුකි ඩිලාරා ගුණරත්ත සිසුවයටට මෙහිද ශේෂ තිලිනයක්ව පිරණන මුඩ. ූජ ත්‍රිකුණාමේ නන්දනායක වාමීන් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදුකිරුණා. ඒක බද්ධ වික්ෂ සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹද පවැත්වුණා. පාර්ලිමේතුමන්ත්‍රී මහිදදානාන්ද අලුත්ගමගේ මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පල කළා. පරිසර හා ස්වවාද හම් අධ්‍යන මධ්‍යස්ථානයේදී මාන්ත්‍ය හමුවක් පැවැත්වනා. එහිදී කිහිප දෙනෙකු අදහස් දැක්කවා. දුම්රිය මගීන්ගේ නිල ෆෙස්බුක් සමූහය හරිතවත් ශ්‍රී ලංකාවක් ගොඩනැකීමේ අරමුණින් සිදුකරන ග්‍රීන් අයිල්න් ඩසටහනේ තවත් අධියරක් පසුගේදා සේදුව දුම්රිය ස්ථාන පරි ශ්‍රේදී සිදුකරුණා. මෙරට දුම්රිය ස්ථාන අලංකාරවත් සහ හරිතවත් කිරීමේ අරමුණ ඇතිවයි මෙම පැල රෝපන වැඩස දහන සිදු කරන්නේ එය සමකින් අපේ මධ්‍යහන ප්‍රධාන පෞෘත්ති විකාශය අවසන්පන පා පසරු දෙකට පැන් පැපවත් විකාශයෙන් ජලපුණ කැසමෝ. සුබදාත්සක්. www.itnnews.lk. Kepanang, mana